අයිබෝන් ගයිස් ඉතින් අද ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා ජෙන්ට්ස් ගන් YouTube channel එකට මම හැමදාම try කරන්නේ ඔයාලගේ ප්‍රේම වැඩි කරන්න ඔයාලගේ ලස්සන වැඩි කරන්න ඔයාලගේ confidence එක වැඩි කරන්න පොඩි හරි උදව්වක් දෙයක් කරන්න. ඉතින් මේ ලස්සන ගැන කතා කරද්දී අපේ hair styles ගැන කතා නොකරම බෑ. මොකද ඒක වැදගත්ම තැනක්. styles ගැන fashion ගැන කතා කරද්දී. හැබැයි අපි styles ගැන කතා කරන්න කලින් mistakes ගැන කතා කරලා ඉන්න එපා. මොකද අපි වැරදි හදාගෙන තමයි ඊට පස්සේ අපේ fashion ටික 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 දිනු කරගෙන යන්න ඕන. මොකද වැරදි තියාගෙන මොන fashion එක කරත් වැඩක් නැහැනේ. ඒකෙන් වෙන්නේ අර ෆැෂන් එකේ තියෙන මඩිනාකම එහෙම නැති වෙලා යන එක. කිසි තේරුමක් නැති වෙන එක. ඒකින් අපි අද බලමු මොනවද මිස්ටේක්ස් ටික කියලා. අපි මේ මිස්ටේක්ස් ටික හදාගෙන ඊට පස්සේ ෆැෂන් වලට යමු. හදිස්සියක් නැහැනේ අපි හැමෙට මේ ගමන යමු. පළවෙනි දේ තමයි ඔයාලගේ කොණ්ඩේට හරියන්නේ නැති කොණ්ඩ මොස්තර දාන එක. එහෙමයි. ඔයාලට තියෙන ඝනකම අඩු කොණ්ඩයක් නම් එහෙම නැත්නම් කොණ්ඩ යනවා නම් ඉස්සල්ලාම කරන්න ඕන වැදගත්ම දේ තමයි ඒකට හරියන බෙහෙතක් ගන්න එක. එහෙම නැත්නම් හොඳ ආලේපනයක් පාවිච්චි කරන එක. ඒ කියන්නේ කොණ්ඩ වැවෙන්න කොණ්ඩ ඝනකම වැඩි වෙන්න හොඳ ප්‍රොඩක්ට් එකක් බලලා ඒක පාවිච්චි කරන්න. හැබැයි ඔය මොන දේ කරලත් හරියන්නේ නැත්නම් ඔයාලගේ කොණ්ඩ ඝනකම අඩුයි නම් කොණ්ඩ යනවා නම් නිකන් අතහැරලා දාලා බෑනේ. ඒකට මොනව හරි අපි කරන්න එපා. අපි බලමු මොකක්ද ඒකට කරන්න පුළුවන් කියලා. කොණ්ඩේ කොටරම කපන්න. ඈ එතකොට කොණ්ඩේ යන එක නැති වෙනවද? අයියෝ නෑ නෑ. මේ කතා කරන්නේ ඔය පෙනුම වැඩි කරන එක ගැන මිසක් බෙහෙත් ගැන නෙවෙයිනේ. මම මේ කියන්නේ බස් කට් එක වගේ කොණ්ඩේ කොටරම අඩුම කරලා කපන එකක් ගැන නෙවෙයි. ඔයාගේ කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ ඝනකම අඩුයි නම් ටිකක් කොට කරලා කොණ්ඩේ කපන්න. මොකද හීනේ කොණ්ඩේ ඝනකම අඩු කොණ්ඩයක් තියෙන කෙනෙක් කොණ්ඩේ වැවුවාම තවත් අර කොණ්ඩේ තියෙන හීනේ ගතිය කොණ්ඩේ අඩු ගතිය වැඩි වෙලා පේන්නේ. ඒක හින්දා හොඳම දේ තමයි කොණ්ඩේ කොටරම කපන එක. මොකද කොණ්ඩේ හැම කොටර කපපුවාම කොණ්ඩේ අඩු ගතියක් පේන්නේ, කොණ්ඩේ හොඳට පිරිච්ච ගතියක් පේන්නේ. ඒක මූණටත් හොඳයි, මූණටත් හොඳ පිරිච්ච ගතියක් කියන්නේ. මොකට විකල්පයක් විදිහට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. කොණ්ඩක් රැගුලව වන්න, හොඳ කණ්ණාඩි දෙකක් තෝරගෙන දාන්න. මොකද එතකොට අනිත් අයගෙන් අර ඔයාලගේ දුප්පත් කොණ්ඩේට නවදානේ නැති කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන්. දෙවෙනි එක සෑහෙන වටින දෙයක් ඒ තමයි ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න කොණ්ඩේට. වචන ටිකක් බරපතල වල පොඩි වැඩ. වැඩේ පොඩි වුණාට සෑහෙන වටින දෙයක්. සතියකට සැරයක් කොණ්ඩේ තමයි තෙල්සත්තු කරගන්න. ඔයාගේ අක්කර නංගිට නෝනට කියලා පොඩි මසාජ් එකක් දාගන්න ඔළුවට. ඔය කොණ්ඩේ මසාජ් කරද්දී පුළුවන් නම් ගෙදර හිඳම තෙල්ම දාන්න, එහෙම නැත්නම් පොල් තෙල් ටිකක් දාන්න. ඔය කඩේ තියෙන එක එක කෙමිකල්ස් දාපු තෙල් වල ගැන නම් විශ්වාස කරන්න බෑ. ඒක හින්දා පුළුවන් තරම් ස්වභාවික තෙල් වර්ගයක්ම පාවිච්චි කරන්න බලන්න. ඒක හොඳම හොඳයි. අනිත් එක මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක ඔයාලා ගෙදරින් දවසක් කරන්න ඔය තෙල් ගාගෙන එහෙම යන්නකො හරියට නිකන් ලෙඩක පුටෙක් වගේ. මේක උදේවරු තෙල් ගාන්න, තෙල් ගාලා හොඳ මසාජ් එකක් දාගන්න. ඔයාම හරි කමක් නෑ. ඒ කරලා හවස් වෙයි ෂැම්පු කරලා හොඳට හොදලා ආරින්න. මේ තෙල් සාත්තු වගේ ඔළුවට සෑහෙන්න ගුණයි. කොණ්ඩේ තියෙන අර වේලිච්ච එක තියෙන හිතේනවා, කොණ්ඩේ හොඳට වැවෙනවා, කොණ්ඩේ කළු පාට වෙනවා. එතකොට අර මසාජ් කරන එක ඔළුවට ගොඩක් හොඳයි. මේ ගමනාගමනේ වැඩි වෙනවා. ඔයාගේ කොණ්ඩේ තඹ පාට වෙනවා නම් අනිවාර්යෙන් ඒක නැති කරගන්න පුළුවන්. ඉතින් කළු පාට කෙස් කලමක් හිමි කරගන්න නම් අනිවාර්යෙන් තෙල් සාත්තුවක් කරන්න. ඔයාලා කරන තුන්වෙනි වැඩ තමයි කොණ්ඩේ ඕනට වැඩිය හීට් කරන එක, රත් කරන එක. හීට් කරන එකෙන් අනිවාර්යෙන්ම ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් වෙනවා. යෝ මං ඒවට හරියන එක පාවිච්චි කරනවා, හෙයා ප්‍රොටෙක්ටින් ක්‍රීම් එහෙම පම්බුව තමයි. හයි හීට් එක ඔයාගේ කොණ්ඩේ අනිවාර්යෙන් ඩැමේජ් කරනවා. මං ආයෙත් කියන්නේ හයි හීට් එක ඔයාගේ කොණ්ඩේ අනිවාර්යෙන් ඩැමේජ් කරනවා. මොන හෙයා ප්‍රොටෙක්ෂන් එක දාලා තිබ්බත් ඒක අර ඩැමේජ් එක අඩු කරන්න පොඩි උදව්වක් විතරයි වෙන්නේ. කොණ්ඩේ ඩැමේජ් වෙන එක නම් වෙනවා වෙනවාම තමයි. ඔයා කොණ්ඩේ ස්ට්‍රේට් කරන් ඩ්‍රයි කරන වෙලාවට, නෝමල් ඩ්‍රයි කරන වෙලාවට මේ දේ වෙනවා. වැඩි වැඩියෙන් කරන්න මේ දේ වැඩි වැඩියෙන් වෙනවා. ඒ කියන්නේ කොණ්ඩේ වේරණ එක, කොණ්ඩේ ඩැමේජ් වෙන එක වැඩි වැඩියෙන් වෙනවා. ඒ හින්දා ওই දේ කරන එක පුළුවන් තරම් අඩු කරන්න. හොඳම දේ තමයි ওই කොණ්ඩේට හරින හෙයා ස්ටයිල් එකක් තෝරගන්න. එතකොට ওই දේවල් කරන්න වෙන්නේ නැහැනේ. ජෙල් හතරවෙනි වරද්ද. ජෙල් මම කොහොමද ජෙල් නැතුව හෙයා ස්ටයිල් එකක් කරන්නේ? මට අරක් කරනවා, මේක කරනවා, මේ ස්ටයිල් එක කරනවා, අර ස්ටයිල් එක කරනවා, මේක කරනවා. කොහොමද ජෙල් නැතුව කරන්නේ? ප්‍රශ්නයක් තමයි. ගොඩක් කොල්ලොන්ගෙන් ඇහුවත් මොනවද හෙයා ස්ටයිල්ස් කරන්න පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක කියලා 90%ම කියන්නේ. හැබැයි කොල්ලනේ අවාසනාවකට ජෙල් කියන්නේ කොණ්ඩේට පාවිච්චි කරන්න ඕන හොඳම ප්‍රොඩක්ට් එක නෙවෙයි. මොකද ඒක ෂයින් එක වැඩි කියන්නේ ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි. ඒ කියන්නේ කොණ්ඩේ ටග් ගාලා වේලෙනවා. ඒ වෙනුවට තමයි හොඳ දේවල් තියෙන හෙයා ක්ලේ, හෙයා පුටි වගේ දේවල්. හැබැයි ඉතින් අනිත් අතට ලොකුම වාසනාව තමයි ඔය හෙයා ක්ලේ, හෙයා පුටි වගේ දේවල් ලංකාවේ හොයාගන්න හරිම අඩුයි. හැමතැනම ගන්න තියෙන ඉතින් ජෙල් තමයි. ඉතින් ඒතොර මොකුත් පාවිච්චි නොකර ඉන්නට වැඩිය තියෙන දේ හරි පාවිච්චි කරන්නවානේ. හැබැයි ඔය දේ අපි හරියට පාවිච්චි කරොත් අර කියපු ප්‍රශ්න සෑහෙන අඩු කරගත්ත හැකියි. ඒ වගේ එක විදිහක් තමයි ඔයා ජෙල් පාවිච්චි කරලා ජෙල් කොණ්ඩේ විතරක් ගන්න.
මෙම කොන්ඩ විතරක් ගන්න කොයිම වෙලාකවත් ඇගිලි වටරම් කොන්ඩේ ඇතුළේ ගාන්න එපා හිස්කබල ගෑවෙන්න ගාන්න එපා මොකද එහෙමනොත් හිස්කබලට වෙන හානිය ගොඩක් වැඩි ලොකු ඩැමේජ් එකක් වෙනවා දෙවෙනි එක තමයි ආය ජෙල් ගාපු දවසේම හොඳට ෂැම්පු කරලා කොන්ඩේ හොදලා දාන්න අනිත් එක මම කලින් කිය පොයිල් ට්‍රීට්මන්ට් එක කරා නම් ඔය වගේ ඔය කොන්ඩට ඩැමේජ් වෙන තියෙන ඉඩ සෑහෙන අඩු කරගත්ත හැකි පස්වෙනි එක ගොඩක් අය හැම වෙලාවෙම කරන දෙයක් මොකද්ද ඔව් ඒක තමයි මොකද්ද ඒක තමයි කොණ්ඩෙල්ලවේ ඔව් ඔයාට නිකමනවත් හිතුන්නේ නැද්ද ඔයාය කොණ්ඩෙල්ලන හැම වෙලාවකම ඔයාගේ ඔය අතේ තියෙන ජරාව සේරම කොහෙටද යන්නේ කොණ්ඩෙට ඔය අතේ තියෙන දූවිලි තෙල් ග්‍රීස් තව හැටවත් පෙන්නති මල ජරාවල් ගොඩක් සේරම කොණ්ඩෙට ඒත් එහෙම කරේ නැත්නම් කොහොමද මගේ ස්ටයිල් එක දිගටම තියාගන්නේ අන්න ඒකට තමයි හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න කියලා කියන්නේ අඩු ගන්න ජෙල් එකක් පාවිච්චි කරන්න ජෙල් කරාට පස්සේ දවස් ගානේ කොණ්ඩෙ අල්ලන්න යන්න එපා ඒතකොට ජෙල් කරපු එකේ ඇති වැඩකුත් නැති වෙනවා කොයිම වෙලාවක හරි කොණ්ඩෙ හදන්න මොනෙම නා එපා පිස්සුද කමක් නැහැ ඉතින් ඕනම නම් ඔයාගෙම පණව පාවිච්චි කරන්නේ